ඔබ දවසක් හැමෝටම ඉතින් අද වීඩියෝ එක පොඩි කතාවක් කියලම ඔයාලට පටන් ගන්න හිතුවා. පොඩි ලස්සන කතන්දරයක් සංජය නිර්මාල් මහත්තයාගේ 101ක් කමටහන් කියන පොතේ 27 වෙනි කතන්දරේ ගුරුතුමාගේ බලලා. ගුරුතුමා තමන්ගේ ගෝලයින් සමග භාවනාවට වාඩි වෙච්ච හැම වතාවකම ආශ්‍රමේ හිටපු බලලා ඔවුන්ගේ භාවනාවට බාධා කරන්න පටන් ගත්තා. මේ ආශ්‍රමේ ඉඳලා තියෙන බලලෙක් ඔන්න කට්ටිය භාවනා කරන්න යද්දි නිතරම බාධා කරන්න පටන් අරන් තියෙනවා. ඒ හින්දා ගුරුතුමා අණ කරනවා භාවනාව පටන් ගන්න ඉස්සර වෙලා බලලාව ආශ්‍රමයේ ඈත එක්තරා තැනක ගැටගසන්න කියලා. රයිට්? ඉතින් කාලෙකදී ගුරුතුමා මිය ගියා. ඒ බලලාව ගැටගැසීමේ පුරුද්ද ඒ විදිහටම පැවතුණා. ටික කාලයක් ගියා. බලලත් මිය පරලව ගියා. ඒත් මේ කීකරු ගෝලෝ ටික භාවනාවට ප්‍රථම බලලාව ගැටගැසීමේ තම ගුරුතුමාගේ අණ ඒ විදිහට මිටු කරන්න හිතාගෙන පහුවදාම තවත් බලලෙක් ආශ්‍රමයට අරගෙන ආවා. ඉතින් මේ විදිහට සියවස් ගණනාවක් ගෙවීගෙන ගියා. උගතුන්, ධර්ම විචාරකයින්, දාර්ශනිකයින් බලලා ගැට ගැසීමේ චාරිත්‍රය සහ එහි වටිනාකම මෙන්ම ආධ්‍යාත්මික හරය ගැන මහා පොත් ලියන්න පටන් ගත්තා. ඒවා පාඩම් කරලා විභාගට ලියපු ගෝලියෝ මහා විභාග පාස් කරලා මහා උගතුන් බවට පත් වුණා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නෑ මේ කතාව ඔයාලට පැහැදිලි කරලා දෙන්න. මොකද මේක පැහැදිලි කරන්න අවශ්‍ය කතාවක් නෙමෙයි. මේක තමයි අද ඔයාලා මේ අත්විඳින ජීවිතේ. ඉතින් මම ඉල්ලන්නේ දෙයක් අහන්නම් වාලේ අහන්න නැතුව, කරන්නම් වාලේ කරන්න නැතුව, පරණ පුරුද්දට සිරිතක් විදිහට කවුරුත් කිව්ව පළියට දෙයක් කරන්නේ නැතිව මේ තමන්ගේ ජීවිතේ දිහා විනිවිද දකින්න, තමන් කරන දේවල් දිහා විනිවිද දකින්න. මේ කතාවත් නිකන් අහන්නම් වාලේ කතාවක් කරගන්නේ නැතුව, දැනුමට යමක් කරගන්නේ නැතුව මේ ඉස්සරහා කිව්ව කතාව ටිකක් කියවල බලලා තමන්ගේ ජීවිතේ දිහා ටිකක් හැරිලා බලන්න, අද සමාජෙ දිහා ටිකක් හැරිලා බලන්න, ඔයා කරන දේවල්, ඔයාගේ චර්යාවන් දිහා ටිකක් හැරිලා බලන්න. ඇයි ඒව කරන්න කියලා ප්‍රශ්න කරන්න ඔයා ඔයා තුලින්ම. ඇයි මේකෙ මෙහෙම කරන්නේ? ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි අද සමාජෙ මෙහෙම කරන්නේ කියලා තමා තුලින්ම ප්‍රශ්න කරන්න. අර කතාව ටිකක් කියවන්න, අද සමාජෙ දිහා ටිකක් බලන්න. ඔයාලම තනියම ගැඹුරු අවබෝධයකට යන්න. මම මේ වීඩියෝ මාලාව කරන්නේ ඔයාලට අලුත් දැනුමක් පුරවන්න නෙමෙයි. ඔයාලා කැමති නම් ඔයාලා තුලින්ම විනිවිද දකින්න. අන්න ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ මාලාව අරන් ඉන්නේ. ඉතින් ඒ නිසා මම ඒක පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔයාලට බාරයි. ඉතින් අද වීඩියෝේ පැත්තට හැරුණොත් එහෙම මුලින්ම ඔයාලා මගේ YouTube නාලිකාවට මේ වීඩියෝ මාලාවට අලුත් කෙනෙක් නම් මේ YouTube නාලිකාවේ මම විවිධ මාතෘකා ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ මාලාව බ්ලිස්ෆුල් ලයිෆ් කියන වීඩියෝ මාලාවේ 5 වෙනි එපිසෝඩ් එක විදිහට මම අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ මාලාව මොනවා ගැන කතා කරන එකක්ද කියන එක පූර්ණ අවබෝධය ගන්න පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා බලන් ආවොත් හොඳයි කියලා පොඩි දැනුවත් කිරීමක් කරනවා. පළවෙනි එපිසෝඩ් එකේ ඉඳලා ඒ අදාළ ලින්ක්ස් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් මගේ YouTube නාලිකාව ඇතුළට ඇවිල්ලා ප්ලේලිස්ට් වල බ්ලිස්ෆුල් ලයිෆ් කියන ප්ලේලිස්ට් එකෙත් මේ වීඩියෝස් පිළිවෙලට අප්ලෝඩ් වෙනවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඉතින් හිතවතුනි අද වීඩියෝේ පැත්තට හැරුණොත් එහෙම මගේ ජීවිතේ එක්තරා කාලයක් තිබ්බා මම ඕනවට වඩා යාන්ත්‍රික වෙච්ච, හරියට මැෂින් එකක් වගේ අරමුණු පස්සෙන් දුවන්න පටන් ගත්ත. මේ කාලේ හරියම නිකන් අඳුරු හීනයක් වගේ කාලයක්. රයිට්? මං ඒ කාලේ හරියට ජීවත් වුණාද නැද්ද කියලාවත් මට හිතාගන්න බැරි කාලයක්. මම චුට්ටක් විස්තර කරන්නම්. ඔයාලා ඔයාලා තුලින් බලන්න මේ මගේ ඒ ජීවිතයේ තිබ්බ ලක්ෂණ ඔයාලා තුලත් තියෙනවද කියලා. ඔයාලා දන්නවනේ ගොඩක් කරලාට මම YouTube නාලිකාව අපි කතා කරේ ට්‍රේඩින් ගැන. රයිට්? අද මම ට්‍රේඩ් කරන කෙනානේ. ඉතින් මම ඔන්න පෙලක් කාලාට රෑට ට්‍රේඩ් දාලා තියෙනවා. දාලා තියලා උදේට හැරෙන්නේ හරි ටෙන්ෂන් එකකින්. මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් ගිහිල්ලා ඇද්ද, ලොස් වෙලා ඇද්ද, ස්ටොප් ලොස් ගිහිල්ලා ඇද්ද? ඔව් මං ස්ටොප් ලොස් ඔය මනි මැනේජ්මන්ට් පාවිච්චි කරන්නේ නැති කාලවල එහෙම account එක පිටින් මගේ සල්ලි ඉවර වෙලා ඇද්ද? එහෙන බයකින් හැරෙන්නේ. රයිට්? ඉතින් අර ඒ දේවල් හදාගත්තත් මේ යම් ටෙන්ෂන් එකක් මට හැමතිස්සෙම තේරෙනවා. ඇයි හැරිච්ච වෙලේ ඉඳන් කරන්නේ බයිනෑන්ස් එකට යනවා, හැරුණ ගමන් කරන්නේ බයිනෑන්ස් එකට යනවා, ට්‍රේඩ් ටික බලනවා. රයිට්? ඔන්න ෆෝන් එක ගන්නවා, වට්ස්ඇප් ටික චෙක් කරනවා, ඔවුන් ෆේස්බුක් එකේ මොනවද තියෙන්නේ චෙක් කරනවා. ඔවුන් බලන්න මැෂින් එකක් වගේ උදේ හැරිච්ච වෙලේ ඉඳලා වට්ස්ඇප් ෆේස්බුක් තමයි මගේ යථාර්ථය වෙන්න පටන් ගන්න. රයිට්? ඔවුන් අර තියෙන ඒවට රිප්ලයි දානවා, අරවට කතා කරනවා, අරය බැනලා තිබ්බොත් ඔවුන් ඒකට මේවා කරනවා. රයිට්? ඊට පස්සේ මං එයා අපිට කවුරු හරි ඔවුන් කවුරු හරි අපිට බැනලා තියෙනවා ෆේස්බුක් එකේ. ඊට පස්සේ එයා වැරදි මං හරි කියලා පෙන්නන්න
උත්සාහ කරනවා රයිට. ඕකන අපි ජීවිතය කරන්නේ ෆේස්බුක් එකේ ෆේස්බුක් වලියනවා, අපි ෆේස්බුක් එකේ හෑලි ලියනවා රයිට්, අපි වට්සප් එකේ හෑලි ලියනවා, අපි වට ගහ ගන්න මරා ගන්න ඕන නූතන සමාජය. ඉතින් මේක එක එකයි එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන් රයිට්. ඕන් ඊට පස්සේ උදේ හැරලා වැඩට යනවා රයිට්. ඕන් වැඩට ගිහිල්ලා අපි රාජකාරි වෙනුවෙන් වැඩ කරනවා. අනේ මේ වැඩ කළා වැඩ කළා, ඕන් මාස අන්තිමේ පඩිය ගන්නවා, පඩිය අරගෙන ඒකත් ඉවර කරලා ආය වැඩට යනවා රයිට්. මේ එකම සර්කල් එක කරගෙන ජීවිතය. උදේ ඉඳන් මේක සරලව ගත්තොත් නැගිටිනවා අරමුණු පස්සෙන් දුවනවා, ආය ගෙදරෙනවා නිදා ගන්නවා, නැගිටිනවා අරමුණු පස්සෙන් දුවනවා, ගෙදරෙනවා නිදා ගන්නවා. මැෂින් එකක් වගේ වෙලා, හරිම යාන්ත්‍රික වෙලා. අපි හෙන්න කාර්ය බහුලලා මොනවත් එක්කද? අපේ ෆෝන් එකත් එක්ක, අපේ කම්පියුටර් එකත් එක්ක, අපේ වැඩ රාජකාරී එක්ක රයිට්. අපි ඔන්නයි කාර්ය බහුල වෙලා තියෙන දේවල්. ඔයාගේ ජීවිතෙත් මෙන්න මේ වගේද? මේ මෙහෙම ජීවිතයක් ගත කරද්දි මට තිබ්බ ගැටලු ටික තමයි, හරි වරදක් නෑ, මට තිබ්බ ගැටලු ටික කියන්නම්කො. මං ඉන්නේ හරීම කලකිරීමක. හැම තිස්සෙම දුක කියනක ඕනට වඩා මගේ හිතේ දැනෙන්න ගන්නවා. පොඩ්ඩක් ඇත්තම් මං ටෙන්ෂන් ගන්නවා. ට්‍රේඩ් එකක් ලොස් වුනහම මම ටෙන්ෂන් ගන්නවා. කවුරු හරි මොනවා හරි කියලා තිබ්බොත් ටෙන්ෂන් ගන්නවා රයිට්. ඔවුන් හොඳින් කතා කරලා දින වේල වගේම මට අපහසුවක් දැනෙන විදිහට කතා කරොත් මං ඔළුව අවුල් කරගන්නවා රයිට්. මම හෙන්න බයෙන් ගැහෙන්න වගේ පටන් ගන්නවා. ජීවිතේ ඕනට වඩා කලබලකාරී කියලා මට තේරෙනවා රයිට්. හැම දෙයක්ම එක ගොඩේ ගොඩ ගැහිලා කියලා මට තේරෙන්න පටන් ගන්නවා. හෙන්න අවුල් නිකන් අමුතු කාලකන්නි ජීවිතයක් මං ගත කරනවාද කියලා හරි පසුතැවිල්ලක් දැනෙන්න ගන්නවා. ඉතින් මං හිතනවා සමහරට මට මේ අරමුණ ඉෂ්ට කරගත්තොත් සතුටින් ඉන්න පුළුවන් ඒ. ඕන් ඒ අරමුණ පස්සේ දුවනවා. ඒක ඉෂ්ට කරගත්තත් අර දුක ඒ විදිහමයි. අර කලකිරීම ඒ විදිහමයි. ජීවිතේ මම හොයපු දෙයක් මට එක්කෝ මග ඇරිලා. කොටිම කිව්වොත් මට ජීවිතේ, මගේ ජීවිතේ මට මග ඇරිලා කියලා තේරෙන්න පටන් ගත්තා. මම මේක මගේ උදාහරණෙන් කියන්න හේතුව ගොඩක් වෙලාවට ඔයාලා හැමයි කියලා කිව්වහමත් ඕන් වලට අපහසුතාවයක් දැනෙනා ඉන්නවා. මොකද එච්චරට අපේ මමත්වේ වැඩි දියුණු වෙලා තියෙනවද? අපි හරි අවුල් අපිට මොනවා හරි කියනවට රයිට්. අපේ දේ වැරදි කියනවට හරි අවුල් රයිට්. අපි තව කෙනෙක්ගේ මතවලින් අපිට ගහගද්දි, අපේ අර මමත්වයට බාධාවක් වෙද්දි අපි හරි අවුල් ගහන්න පටන් අරන් තියෙනවා. මොකද අපේ ජීවිතේ බාහිරේ මත පදනම් කරගෙන. මම අර කලින් වීඩියෝ එකේ කිව්වේ අපේ ජීවිතේ හැමතිස්සෙම බාහිරේ මත පදනම් කරගෙන අපිට අපිව අමතක වෙලා, අපේ යන්ත්‍ර සූත්‍ර වගේ වෙලා, ෆෝන් එක, ෆේස්බුක්, යූටියුබ් අපේ ජීවිතේ වෙලා, ටික්ටොක් මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා රයිට්, ගේම් මිනිස්සුන්ගේ ජීවිතේ වෙලා. මං කියන්නේ ගේම් ගහන එකවත් ෆේස්බුක් යූටියුබ් යන එකවත් වැරදි කියන එක නෙමෙයි. මේවට ඇබ්බැහි වීම, මේ මත යාන්ත්‍රික වීමයි වැරදි. මේ ඇබ්බැහි වීම ගෙනත් දෙන්නම කලකිරීමක්, දුකක්, අවුලක්. මේ අරමුණු පස්සෙන් දුවන ජීවිතය ගෙනත් දෙන්නම අවුලක්. අරමුණක් ඉෂ්ට කර ගැනීම වරදක් නෙමෙයි. යම් අරමුණක් ඔස්සේ වා වැඩ කිරීම වරදක් කියනෝ නෙමෙයි. හැබැයි අරමුණට වහල් වීම වරදක්. අරමුණ ඔයාව නටවනවා නම් වරදක්. ෆේස්බුක් එක ඔයාව නටවනවා නම් අවුලක් රයිට්. වට්ස්ඇප් එක ඔයාව නටවනවා නම් අවුලක්. මේ බාහිර අරමුණු කියන්නේ හැමතිස්සෙම අපෙන් බාහිර පවතින දෙයක්. අපි මේ ජීවිතේට විවිධ අරමුණු දෙන්නේ. නැත්තම් ජීවිතේට ජීවිතේටම කියලා විශේෂ අරමුණක් නැහැ. අපි මේකේ අරමුණු හොය හොය අරක ඉෂ්ට කරගත්තොත් මම හොඳින් තියෙයි, මෙහෙමුණොත් නම් මට හොඳින් ඉන්න පුළුවන් කියලා එක එක දේවල් පස්සෙන් දුව දුව අපේ සතුට හොයනවා. අපි හැමදාම හොද හොද මඩේ දානවා වගේ එකම තැනක ඉන්නේ. හිතෝතනේ මතක තියාගන්න, මේ යාන්ත්‍රික බව ජීවිතේට කවදාවත් සැහැල්ලුවක් සහනයක් ගෙනත් දෙන්නේ නැහැ. කොටිම කිව්වොත් ඔයා මේ වීඩියෝ බලන්නේ තවත් වැඩක් කරන ගමන් නම් රයිට්. මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔයා මේ වීඩියෝ එක කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවා හරි දැනුමක් පුරවගෙන ආයෙ තව එකක් පස්සේ යන්නද රයිට්. මතක තියාගන්න, අනේ මට ඒ தත්ත්වෙට ඔයාලව ඇදලා දාන්න ඕනේ නැහැ. මට ඕන ඔයාලට පෙන්වන්න එතනින් එහාට ජීවිතයක් තියෙනවා කියන එක රයිට්. ඉතින් ඒ නිසා මතක තියාගන්න, මේක තවත් දැනුමකට ගන්න නැතුව, මේකේ මම කියන්න හදන දේවල් ඔයාලගේ ජීවිතයට ඇප්ලයි කරගන්න උත්සාහ කරන්න. අන්න එතකොට තමයි ඔයාටත් මේ අපේ දැනුමෙන් එහා ගිය රයිට්, අපේ මේ මනසේ මායාවෙන් එහා ගිය ජීවිතේ, ඔයාගේ සැබෑ සුන්දර ජීවිතේ ඔයාලට අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ යාන්ත්‍රික බව කොච්චර ගැටලුකාරීද කිව්වොත් එහෙම, ඔයාලට ඕනනම් විද්‍යාත්මක කෝණකින් මේක ගැන පෙන්වුවොත්, මේ යාන්ත්‍රික බව ගොඩක් වෙලාවට අපි තුල යම් ආතතියක්, කියන්නේ ස්ට්‍රෙස් එකක් නිර්මාණය කරනවා. මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ ස්වභාවිකව මේ ස්ට්‍රෙස් එක ශරීරයට වැදගත් වෙන දෙයක් තමයි. දැන් ගොඩක් කරලා අපි කියන්නේ මේ මං හරිම ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ මේ දවස් ටිකේ, මගේ හැම තිස්සෙම මගේ ඔළුවට ස්ට්‍රෙස්, හරිම ආතතියෙන් ඉන්නේ අපි හැම තිස්සෙම රයිට්. මේ ආතතිය කියන එක ඇතිවීම, මේ ස්ට්‍රෙස් එක ඇතිවීමේ ස්වභාවික පැත්ත තමයි. හිතන්නකෝ දැන් ඔයා ලොකු කැලේකෙද්දි කොටියක් ඔයාගේ පස්සෙන් පන්නන් එනවා රයිට්. දැන් ඔයාට උන අනතුරක්, ඔයා එක්ක මේ කොටිය එක්ක සටන් කරන්න ඕන, නැත්නම් ඔයාගේ ජීවිතේ බේර ගැනීම වෙනුවෙන් ඔයා දුවන්න ඕන, ඔයා සර්වයිව් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ ශරීර සූදානම් වෙන්නේ හැම තිස්සෙම ඔයාට යම් අනතුරක ඉද්දි, ඔයා යම් අනතුරක ඉන්නවා නම් ඉක්මනින් ඔයාගේ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන් වෙන්නේ.
රයි එක්කෝ යාට ෂණික ප්‍රතිචාර දක්වන්න එක්කෝ සතා එක්ක ෆයිට් කරන්න එම නැත්තන් දුවන්න පුළුවන් වෙන්නවාගේ ශරීරය සකස් කරලා දෙන කොම ඇඩිනවින් කෝටිසොල් වගේ හෝමෝන ශාවය වෙන අප සිම්පතරික් නව සිටම කොන්නන ෆයිටෝ ෆ්ලයිට් මැකැනිසම් එක කියලා වලහලති සමාට අපේ ෆයිටෝ ෆ්ලයිට් මැකැනිසම් එක වැඩ කරන්න ගන්නවා. තරේවල්ට අපිට හොඳට මේ ඇස් දෙක හොඳට පේනවා රයි අපි හදවත ඩිඩ්ඩික් ගහල ගැහෙනවා අපිට ක්ෂණික රෙස්පොන්ස් කරන්න පුළුවන් තැනකින්නේ සමහර ජීවිතයට ගස් නැකපු නැති කෙනෙක්ට ෂණික ගහකටුණා නගින්න පුළුවන් ජීවිතයට තාප්පෙන් පැනපු නැති කෙනෙක්ට ෂණික තාප්පෙන් පයින්න පුළුවන් බලන්න බල්ලෙක් වුණත් කණ්ඩ පස්සෙන් පන්නන් ඉදදි කොච්චර ආවේගකින් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්‍රිනලින් කෝටිසෝල් වගේ හෝමෝන මේ ස්ට්‍රෙස් වලට අදාළ හෝමෝන මෙහෙම ශ්‍රාවය වෙන්න ගත්තාම ඒ වගේ අපිට ෂණික ප්‍රතිචාර දක්වන්න පුළුවන් වගේම හොඳ ලර්ට්නස් එකක් හැදෙනවා වගේම කිසිම හේතුවක් නැතුව මේ ෆස්බුක් මැසේජ් එකට මේ අතකොට මේ වටසප් එක අපි ස්ට්‍රෙස් ගන්න ගත්තහම මේ ජීවිත වැඩ රාජකාරි අතර අපි ස්ට්‍රෙස් ගන්න ගත්තහම තේරුමක් නැතුව මේ හෝමෝන ශ්‍රාවය වෙනවා රයි. වාට අද ස්ට්‍රෙස් ගන්නේ ඇත්ත මනතුරකට නෙමෙයි නම් ශරීරය අඳුරගන්නේ නෑ ඒක ශරීර හිතන්නේ මෙයා මොකක් හරි අනතුරකට ස්ට්‍රෙස් වෙනවා කියලා. එද අපි කොටිය දැක්කත් වෙන්නේ ස්ට්‍රෙස් ගන්න එක බය වෙන එකයි. ඒ වගේම මේ සාමාන්‍ය ජීවිතේ තෝ ආ විවිධ දේවල් වලට ස්ට්‍රෙස් ගන්න ගත්තහම ඒක එක ට්‍රිගර් එකක් විදිහට වැඩ කරනවා රයි. අර ඇඩ්‍රිනලින් කෝටිසෝල් හෝමෝන ශ්‍රාවය වෙනවා නමුත් ඒවා භාවිතයක් නැහැ. ඔයා කොහෙටවත් දුවන්නේ නැහැ. ඔයාට තාප්පෙන් පයින්ඩ වගේ ගහකර නගින්න වගේ ශක්තියක් ඕන වෙන්නේ නැහැ. ඔයාට ෆයිට් කරන්න ශක්තියක් ඕන වෙන්නේ නැහැ. ඒවා සමහරට මේ එක තැනක ඉදදි මේ නිකන් ඉඳන් ඉදදි ස්ට්‍රෙස් අරන්. රයිට්? ඉඳා ගන්නෙත් ස්ට්‍රෙස් අරන්. ඉතින් මේ හෝමෝන ඔයාටම විරුද්ධ විදියට ශරීර වැඩ කරන්න ගන්නවා. ඉතින් මේ වේ අතුරු ප්‍රතිඵල එනවා. මොකද මේ වේ භාවිතයක් නැහැ. ඉතින් ඒ වගේ මේ ස්ට්‍රෙස් එක නිසා වෙන්න පුළුවන් හානි ගැන කිව්වොත් එහෙම විවිධ මානසික ගැටලු, ඔයාගේ භෞතික ශරීරයේ විවිධ ගැටලු, විවිධ ලෙඩ රෝග, ඒ කියන්නේ හෘද වාහිනී පද්ධතිය ගැටලු වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැටලු වෙන්න පුළුවන්, ආහාර ජීර්ණ පද්ධතිය ගැටලු වෙන්න පුළුවන්. මේ ගැටලු ගැන ඔන්න ඒවට අදාළ විවිධ ලෙඩ රෝග රයිට්. ඉතින් හිතා ගන්නකො මේ හරහා පටන් ගන්න කොච්චර ලෙඩ රෝග තියෙනවද රයිට්. ඉතින් මේ වගේ මාංශ පේශී ආතතීන්, වේදනාවන්, තරබාරුකම, හමේ රෝග, ඒ කියන වගේ හෝමෝන අසමතුලිතතාවයන් ඇති වෙලා විවිධ ලෙඩ රෝග පටන් ගන්නවා. මම කියනවට අහන්න එපා, පොඩ්ඩක් මේවා ඉන්ටර්නෙට් එකේ විද්‍යාවෙන් හොයලා බලන්න රයිට්. විවිධ වෛද්‍ය නාලිකා තියෙනවා මේ ස්ට්‍රෙස් එක ගැන උගන්වන රයිට්. චුට්ටක් හොයලා බලන්න මේ ස්ට්‍රෙස් එක කියන එක කොච්චර ලෙඩ රෝග වලට මූලික වෙලා තියෙනවද කියලා. අද පවතින කොච්චර ලෙඩ රෝග වලට මූලයක් වෙලා තියෙනවද මේ ස්ට්‍රෙස් එක. ඉතින් අපි මොකද කරන්නේ මේ ස්ට්‍රෙස් එකෙන් ලෙඩක් ආවට පස්සේ අපි අර ලෙඩේට ඔන්න බේත් ගන්න යනවා. අපි වෛද්‍යවරයා හම්බෙලා ලෙඩේට ඔන්න බේත් තරම් හොඳ වෙලා එනවා. ආය අර හෝද හෝද මඩේ දැම්ම වගේ අපි අර අර අනවශ්‍ය යාන්ත්‍රික ජීවිතේම තමයි ගත කරන්නේ රයි. ඉතින් ඕන් ආය අර ස්ට්‍රෙස් එක හැමතිස්සෙම තියෙන ලෙඩ රෝග බූස්ට් කරනවා, අර ගින්නට පිදුරු දානවා වගේ අනවශ්‍ය ලෙඩ රෝග හදනවා ඇතුලේ රයි. විවිධ ප්‍රශ්න, මානසික ගැටලු, ශාරීරික ගැටලු, ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් රයි. ඉතින් අර එහෙම රෝගියෙක් නම් ඉන්නේ, එහෙම රෝගියෙක් ඇත්තටම සමහරට අර හොඳට මුදල් උපයන්න බලන් ඉන්න වෛද්‍යවරයෙක්ට හොඳ මැණිකක් වගේ වෙන්න පුළුවන්. ඒ හැමදාම ඉතින් ඔය මාසයක් ගානේ යන්න පුළුවන් වෛද්‍යවරයා හම්බෙන්න. නම ලකුණු කරන්න යනවා වගේ රයිට්. ඒ නිසා මතක තියාගන්න. මේකට මේ බේත් ගන්න එකේ වරද නෙමෙයි මම කියන්නේ. හොද හොද මඩේ දානවා වගේ. මේ ජීවිතේ අනවශ්‍ය ස්ට්‍රෙස් එකකට අරන් ගිහිල්ලා බොරුවට ජීවිතේ නාස්ති කරගන්න අවශ්‍ය නැහැ. කොටි මිකුත් අඩු ගන්න මේ වීඩියෝ මාලාව බලන ඔයා තේරුම් ගන්න. ඔයා ඔයාගේ ජීවිතේ ඔයා තුලින් විනිවිද දකින්න. බලන්න ඔයා අනවශ්‍ය දේවල් වලට ස්ට්‍රෙස් ගන්නවට බාහිරේ මත ජීවිතේ පදනම් කරගෙන ජීවිතේ ඕනට වඩා යාන්ත්‍රික කරගෙනද, ඒවා හෙන බිසී වෙලාද රයි, මොකටද මොනවා වෙනින්ද මොනවා ලබා ගන්නද, වාගේ නිරෝගීකම නැති වුණොත් මොකටද ඔය බිසී එක රයි, ඔය ඉෂ්ට කරගන්න අරමුණු වාගේ වා හොයන සල්ලි, වාගේ නිරෝගීකම නැති වුණොත් මොකටද, ඊට පස්සේ ඔය රෝගේ නැති කරගන්න තියෙන සල්ලි ටික විඳන් කරන්න වෙනවා රයිට්. ඒ නිසා මතක තියාගන්න අපි හැම කෙනෙක්ටම ලෙඩ එන ඒවා එයි, මං කියන්නේ ඒවා මේ එන්නේ නැහැ කියන එක නෙමෙයි රයිට්. ඒ වුණාට මේ අනවශ්‍ය විදිහට අනවශ්‍ය ආතතියක් ජීවිතයට අරන් ඇවිල්ලා, අනවශ්‍ය කාර්යබහුලත්වයක් ජීවිතයට අරන් ඇවිල්ලා අපි විහිං ලෙඩ දාගන්න ඕනේ රයිට්. ඕන දෙයකට ජීවිතේ මූණ දෙන්න පුළුවන් මිනිස්සෙක් වෙමු, හැබැයි විහිං ලෙඩ දාගන්න ඕනේ රයිට්. ඉතින් අන්න ඒ නිසා මතක තියාගන්න මේ අපේ කාර්යබහුල බව හැමතිස්සෙම අපේ ජීවිතේ ස්වභාවික තලයෙන් අපිව ඈත් කරනවා. අපිට අවාසි ගොඩාක් දෙන, මම ඔය අවාසි වෙන වෙනම නම් කරන්න හේතුව ඔයාලට තව පැහැදිලි වෙන්න. නැත්තම් ඔය අවාසි විතරක් නෙමෙයි, ඔයාගේ ජීවිතයේ සැබෑ සතුටින් සැබෑ ප්‍රමෝදෙන් ඔයාව අයින් කරලා තියන් ඉන්නේ ඔන්න ඔය කාර්ය බහුලත්වේ. ඔය කාර්ය බහුලත්වේ නිතරම බාහිරේ මත පදනම් වෙනවා, බාහිරේ මත ජීවිතේ පදනම් වෙන්න ගන්නවා, අපේ ස්වභාවිකත්වය අපිට අමතක වෙන්න පටන් ගන්නවා රයිට්. ඒ නිසා මතක තියාගන්න මේකට මොකද්ද විසඳුම. මේකට විසඳුම තමයි සරලවම ඔයා රිලැක්ස් වෙන එක, ඔයාගේ ජීවිතේ සැහැල්ලුවෙන් සහනයෙන් ගත කරන එක. කොහොමද රිලැක්ස් වෙන්නේ කෙනෙක්ට අහන්න පුළුවන්, අපි කොහොමද රිලැක්ස් වෙන්නේ, කොහොමද රිලැක්ස් වෙන්නේ කියලාවත් අහන්න දෙයක් නැහැ. අවුන්
කොහොමද අපි බිසි වෙන්න කියලා අහන්නේ හරි මොකද බිසි වෙනවා කියන්නේ මොන හරි වැඩ කරනවා කොහොමද අර්ක කරන්න කොහොමද මේක කරන්න කියලා අහන්නේ හරි රිලැක්ස් වෙනවා කියන්නේ ඔය මුකුත්ම කරන එක නෙමෙයි ඒ නිසා ඒකට කොහොමද පාට් එකක් අවශ්‍ය නැහැ රිලැක්ස් වෙනවා කියන්නේ මුකුත් නොකර ඉන්න ජීවිතේ පොඩි දවසක් හරි ගන්න මුකුත් නොකර නිකන් ඉන්න මේ වැඩ රාජකාරී අතරින් පැයක් හරි වෙන් කරගන්න මුකුත් නොකර ටිකක් ඉඳන් ඉන්න රයි හැමදාම වැඩට ගිහිල්ලා නිවාඩු ගන්න දවසෙත් ගෙදර වැඩ දාගන්න නැතුව මුකුත් නොකර චුට්ටක් ගෙදරට වෙලා රිලැක්ස් එකේ ඉන්න රිලැක්ස් එකේ ඉන්න වෙලාවක් ගන්න. අපිට ඕන එහෙම ඕෆ් ස්විච් එකක්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මං රිලැක්ස් වෙන්නත් පොඩි ස්ටෙප් ටිකක් කියන්නම්. මුකුත් නොකර ඉන්න එක තමයි රිලැක්ස් වෙනවා කියලා කියන්නේ. නමුත් ඒකටත් මං පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. ඊට කලින් අපි තේරුම් අරන් ඉන්න ඕන මේ රිලැක්ස් වීමේ තියෙන වාසි මොනවාද? ඒකටත් පොඩි විද්‍යාත්මක කෝණකින් අපේ භෞතික ශරීරයට වගේම අපේ මානසික සෞඛ්‍යයට තියෙන වාසි මොනවාද කියලා ගත්තොත් මේ රිලැක්ස් වීම අපි පොඩි විවේකයක් ගැනීම, රෙස්ට් එකක් ගැනීම මගින්. ඔයාලා නිකම්ම හිතලා බලන්න දැන් ලෙඩක් හැදුනත් කියන්නේ බෙඩ් රෙස්ට් කරන්න රෙස්ට් එකක් ගන්න දවසක්වත් නිකන් ඉන්න සතියක්වත් නිකන් ඉන්න නිකන් රෙස්ට් එකේ ඉන්න මුකුත් නොකර ඇයි රෙස්ට් එකෙන් තමයි ඔයාව හීල් කරන්නේ රෙස්ට් වීමෙන් තමයි ඔයාගේ හීලින් ප්‍රොසෙස් එක ස්පීඩ් කරන්නේ රයිට් ඔයාව නිරෝගී වෙන්න නිරෝගී වීමේ ක්‍රියාවලිය ඔයාව සුව වීමේ ක්‍රියාවලිය ස්පීඩ් කරන්නේ අර ගොඩාක් වැඩ රාජකාරි මැත්තේ ලොකු ආතතියකින් වැඩ කරද්දි නෙමෙයි රයිට් ඉතින් අන්න ඒ වගේ පොඩි උදාහරණ ටිකක් දුන්නොත් එහෙම වාගේ මාංශ පේශීවල ආතතිය අඩු කරනවා රයිට් වාගේ මාංශ පේශි ලිහිල් වෙලායි ආතතිය සහ වේදනාව මාංශ පේශිවල මොනාහරි වේදනාවක් තිබ්බොත් එහෙම ඒක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. වාගේ නින්දේ තියෙන ගුණාත්මක බව වැඩි වෙන්න පටන් ගන්නවා. වාගේ රුධිර පීඩනය අඩු වෙලා කියන්නේ අර හොඳ ප්‍රශස්ත මට්ටමකට අවශ්‍ය මට්ටමට රුධිර පීඩනය තියෙන්න ගන්නවා. ඒ කියන්නේ ශරීරයට නිරෝගී මට්ටමට. වාගේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳට වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිද්ධ වෙන්න පටන් ගන්නවා. වාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩි වෙන්න පටන් ගන්නවා. දැවිල්ල වගේ දේවල් තියෙනවා නම් ආතතින් තියෙනවා නම් ඒවා ලිහිල් වෙන්න වාගේ ස්ට්‍රෙස් එක නැති වෙන්න පටන් ගන්නවා. ස්ට්‍රෙස් එක එන්න එන්න අඩු වෙනවා. වාගේ හෘද සෞඛ්‍ය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට මානසික ප්‍රතිලාභ පැත්ත ගත්තොත් එහම අර ආතතිය කාංසාව වගේ දේවල් දුරු වෙන්න පටන් ගන්නවා. වාගේ මනෝභාවය වැඩි දියුණු වෙනවා. හොඳ අවධානයක් ඔයා තුළ ඇති වෙනවා. රයිට්. ඉතින් ඒ වගේම ඔයාගේ මතකයට ඒක හොඳක් වෙනවා. මොකද හිතන්නකෝ දැන් ඔයා ඉගෙන ගද්දි වුණත් මේ පාඩම් බලලා තව පාඩමක් මේ පාඩම් බලලා තව පාඩමක් මෙහෙම කරද්දි අපේ අර ලොง ටර්ම් මෙමරි එකට මේ කිසිවක් අන්තිමේ යන්නේ නැහැ වෙන්න පුළුවන්. ඔයා උදේ ඉඳන් සමහරට පාඩම් කරලා පන්ති ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා හැබැයි ඔයා පොඩි හරි රිලැක්ස් එකක් දුන්නේ නැත්නම් මේ ගත්ත ඔක්කොම අර නිකන් RAM එකේ තියාගත්තා වගේ තමයි. කම්පියුටර් එකේ දාන්නනේ අපි RAM එකේ කරන වැඩ ටික ලයිට් ගිය අපේ කරන්ට් එක ගිය ගමන් ඉවරයි. අපි ඒ ටික සේව් කරොත් තමයි hard drive එකට යන්නේ. මේ අපි මේ අපිත් ඒ වගේ තමයි රයිට්. මේ ඔක්කොම එක ටික ඔක්කොම දේවල් ඕවර්ලෝඩ් කරගත්තට අපේ long term memory එකේ ඒවා තැම්පත් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් අන්න ඒ නිසා අපි හරි rest එකක් දෙද්දි රයිට්. සාමාන්‍ය අර මතකේ තියාගන්න අවශ්‍ය ඊටත් වෙන වෙනම ටෙක්නික් තියෙනවා. දැන් ඒ සම්බන්ධ නෙමෙයි මම මේ වීඩියෝ කරන්නේ. නමුත් මතකේ වුණත් හොඳට වැඩි දියුණු වෙන්න බලපාන ඔයා රෙස්ට් එකක් දෙන එක. ඔයා රිලැක්ස් එකේ ඉන්න එක. රයිට්. ඉතින් මෙන්න මේ වගේ. වාගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. මේ වගේ වාගේ යහපැවැත්ම වැඩි වෙනවා. එකී මෙකී නොකී රයිට්. ගොඩාක් වාසි තියෙනවා. ඔයා රිලැක්ස් එකේ ඉන්න පටන් ගනිද්දි ඔයාගේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා වාට තේරෙයි. මේ බොරුවට ඔයා බිසි වෙලා තියෙන කියලා වාට තේරෙයි. ගොඩක් අයට රිලැක්ස් එකේ ඉන්නවත් වෙලාවක් නැහැ. එච්චරට වැඩ කියන එකේ ඉන්නේ. හැබැයි බලන්න ඔයා මොනවත් එක්කද බිසි වෙලා තින්නේ පොඩිම වෙලාවක්වත් බැයිද ඔයාට අරගන්න පුළුවන් බැරි නෑ හැමතිස්සෙම රිලැක්ස් වෙද්දි වැඩක් අතර තව වැඩකට යද්දි පොඩි පීරියඩ් එකක් දෙන්න පොඩ්ඩක් සංසුන් වෙන්න රයිට් මම ඒකට ස්ටෙප් ටිකක් කියන්න මම කියන්නේ එක දිගට වැඩ ඕවර්ලෝඩ් කරගන්න එපා. ෆෝන් එකට ඔයාගේ ජීවිතය කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. උදේ නැගිට්ට ගමන් ෆෝන් එකට යන්න එපා. රෑ නිදාගද්දි අන්තිමට ෆෝන් එකේ ඉඳන් නිදා ගන්න එපා. රයිට්. අඩු ගානේ වැඩ රාජකාරී අතර සතියට එක වතාවක්වත් ගන්න ටිකක් රිලැක්ස් එකේ ඉන්න. දවසේ අඩු ගානේ විනාඩි 20ක්වත් ගන්න රිලැක්ස් එකේ ඉන්න. හොඳම දේ තමයි ඔයා වැඩක් 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 කරන අතරතුර පොඩි පොඩි ඉන්ටර්වල් තියාගන්න එක. ඒක ඔයාගේම යහපැවැත්මට හොඳයි. රයිට්. මොකද මේක උදව්වක් වෙනවා මම මේ වීඩියෝ මාලාවේ ඔයාලට උදව් කරන්නේ. මේ ආතතියෙන් තොර ජීවිතයක් ගෙවන්න. රයිට්. හොඳ තමා තුළින්ම ඇති වෙන ප්‍රමෝදයෙන් ජීවිතයක් ගෙවන්නේ කොහොමද කියන දන්ට. ඉතින් ඒකට මට උදව් වෙච්ච දේවල් තමයි මේ වීඩියෝ මාලාවේ මම අරගෙන ඉන්නේ. මට ප්‍රායෝගික උදව් වෙච්ච දේවල්. මේ රිලැක්සේෂන් එක කියලා කියන්නේ අංක 1. මේ රිලැක්සේෂන් එක හැමතිස්සෙම උදව් කරනවා. හැම පැත්තකින්ම අපි හොඳ නැචරල් ස්ටේට් එකකට අරන් ඉන්න. රයිට්. මේ රිලැක්සේෂන් එක වඩ හොඳ භාවනාවක් කරගන්න පුළුවන්. රයිට්. මම කියන්නේ අර හැමතිස්සෙම ඔයාගේ ජීවිතේ නිරීක්ෂකයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. රයිට්. ඔයාට පුළුවන් දවසේ විනාඩි 20ක් අරන් අනිත් වැඩ රාජකාරී පැත්තක තියලා සම්පූර්ණ මුකුත් නොකර රිලැක්ස් වෙන්න. මම ඕනනම් ස්ටෙප් ටිකක් කිව්වොත් එහෙම ඒකට. රයිට්. හොඳ හුස්මක් අරන් පහළ දාන්න. හොඳ ගැඹුරු හුස්මක් මුලින්ම ගන්න. අර මං ප්‍රාණයාම වීඩියෝ එකේ කිව්වේ අපි හුස්ම ඉහළට ගන්නට වඩා වැඩි වෙලාවක් පහළ හෙළුවොත් අපේ
පැරසිම්පතටික් නව් සිස්ටම් එක ඔන්නවා අර සිම්පතටික් නව් සිස්ටම් එක ගැන මම මේ වීඩියෝ එකේදී කිව්වේ සිම්පතටික් නව් සිස්ටම් එක තමයි මේ ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකට ඔන් වෙන්නේ කියන්නේ අපේ ෆයිට් ඕ ෆ්ලයිට් මෙකැනිසම් එක විදිහට අපිට ආතතියක් දැනෙද්දි ඔන් වෙන්නේ පැරසිම්පතටික් නව් සිස්ටම් එක ඔන් වෙද්දි අපිට රිලැක්සේෂන් එකකට ගෙනියන්නේ මේක ඔන් වෙන්න පටන් ගන්නවා ඔයා හිතන්නකෝ තප්පර දෙකක් හුස්ම ගන්න හතරක් පහළට දානවා අන්න එතකොට මේ පැරසිම්පතටික් නර්ව් සිස්ටම් එක ඔන් වෙන්න පටන් ගන්නවා දැම්ම නිකන් කරලා බලන්න කොච්චර සහනයක් එනවද පොඩ්ඩක් නෑවට පස්සේ අපිට කොච්චර ෆ්‍රෙෂ් එකක් එනවද අන්න ඒ වගේ රයිට් පොඩ්ඩක් පැත්තක ඉඳගෙන එක ගැඹුරු හුස්මක් අරගෙන සාමාන්‍ය ගැඹුරු හුස්ම තුනක් විතර ගන්න හුස්ම සාමාන්‍ය විදිහට ඊට පස්සේ වැඩ කරන්න දෙනවා කන්ට්‍රෝල් කරන්න එපා පුළුවන් නම් පොඩි වෙලාවක් හුස්ම දිහා බලන් ඉන්න මෙන්න මේක තමයි මම කියන්නේ මේ ජීවිතයේ නිරීක්ෂකයා අවදි කරගන්නවා කියලා මේක අනිත් වැඩ කරන අතරත් හොඳ අවධානයෙන් නිරීක්ෂණයෙන් කරන්න පුළුවන් වගේම මේ මොහොතේ වාට මේක ඉතාමත් ප්‍රබලව කරන්න පුළුවන් මේක බොහොම ප්‍රබල භාවනාවක් වෙනවා මගේ ජීවිතේ මට වැදගත් වෙච්ච ප්‍රබලම භාවනාවේක මනස දියුණු කරන්නත් විවිධ භාවනා ක්‍රම තියෙනවා වගේම මේ මනසේ කාර්ය තමයි අන්තිමේ අපිට ලොකු හේනයක් වෙලා තියෙන්නේ රයිට් ඒක ඔයාලට තේරෙයි මේ මනසට ඕනවට වඩා බැඳිලා තියෙන එක තමයි අන්තිමේ ලොකුම ගැටලුව වෙලා තිබ්බේ රයිට් ඉතින් අන්න ඒ නිසා මේ මනසෙන් සැහැල්ලු තලයකට එන්න ඒ වගේම මේ නිරීක්ෂකයා වෙනවා කියන එක ජීවිතේ ඔයාව ලොකු දුරක් ලොකු අවබෝධයකට අරන් යයි ලොකු ජර්නි එකක් අරන් යයි ඒක මම වචන වලින් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ ඒකට විවිධ සංකල්ප ගොතන්න අවශ්‍ය නැහැ සරලව මේක උත්සාහ කරන්න බුදුන් වහන්සේ මේක විපස්සනාව බුද්ධාගමේ මේකට විපස්සනාව කියලා කියනවා එක එකයි එක එක නම් වලින් මේක පාවිච්චි කරන්න පුළුවන් මේකට ආගමක් ගාව ගන්න ඕනේ නැහැ මම ඒකයි මේ ආගම් වචන මේවා දාගන්න නැත්තේ මොකද විවිධ කට්ටිය මම ආගමේ මේ ආගමේ එහෙම දාගන්න එපා ඔයා මිනිස්සෙක් නම් ඔයාට හොඳ යහපැවැත්මක් ගත කරන්න අවශ්‍ය නම් එක එක ආගම් වල මේකට එක එක නම් දාලා ඇති ඕන එකක් කියා ගන්න කමක් නැහැ ඔයා ඔයා වෙනුවෙන් ටිකක් රිලැක්ස් වෙන්න රිලැක්ස් වෙද්දී හොඳ හුස්මක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ මේ හුස්ම ඉන් ඇන් අවුට් වෙන ඇතුළට එළියට යන එක දිහා චුට්ටක් අවධානය දීගෙන බලන් ඉන්න. ඒ කියන්නේ මේ නාස්පුඩුවෙන් හුස්ම ඇතුළට යනවා හුස්ම පහළ යනවා. හුස්ම ඇතුළට පහළ යන එක ගැන හිතන්න කියනෝනේ මේ නිකන් බලන් ඉන්න. නිකන් බලන් ඉඳි සමාට වට හිතේ කමන්නේ. මේක ප්‍රැක්ටිස් කරද්දී මේ හිතනවට එහා ගිය නිරීක්ෂණයක් ඔයා තුළ ඇති වෙයි. ඔයා තුළ සරල දැනුවත් භාවයක් නිකන් හුස්ම ඉහළට යනවා හුස්ම පහළට යනවා. මේ දැනුවත් භාවය ගැන මම ඉස්සරහට තව ටිකක් කතා කරන්න. නමුත් දැනට නිකන් මේක ප්‍රැක්ටිස් එකක් කරන්න. ඔයාම ටිකක් අත්දකින්න. පොඩි වෙලාවක්. හුස්ම ඉහළට යන පහළට යන එක ගැන සරල දැනුවත් භාවයක් තියාගන්න. අවධානය එක කෙරෙහි තියාගන්න. අර වටේ වද දෙන සිතුවිලි පද්ධතිය එන්න එන්න ස්ලෝ වෙන්න පටන් ගන්නවා. මේ හුස්මත් එක්කම එක රටාවකට ඔයාගේ අවධානය වැඩ කරන්න ගන්නවා. ඔයා හරියට මේක ප්‍රැක්ටිස් එක කරොත් මේ හුස්ම ඔයාගේ ක්‍රියාකාරීත්වයකින් තොරව වැඩ කරනවා ඔයාට පේන්න පටන් ගන්නවා මේ මේ දැනුමේ අවබෝධයකින් තොර අවබෝධයක් සිහියක් ඔයා තුළ ඇති වෙනවා ඒක මම වචන වලින් කතා කරන්න අවශ්‍ය නැහැ මේ ජර්නි එක ඔයා යන්න පටන් ගන්න මේකට ආයේ වචන ඒ දැනුම මේ දැනුම සංකල්ප ගොඩාක් පටලවා ගන්න ඕනේ නැහැ නිකන් ඔහේ බලන් ඉන්න අර මම බලන් ඉන්නවා කියන එක බොහොම ප්‍රබලව කරන්න පුළුවන් වෙලාවක් මේක ඔයා රිලැක්ස් වෙන වෙලාවේ ඔයාට හුස්ම කරන් හුස්ම දිහා බලන් ඉන්න අපහසු නම් වාගේ ශරීර ක්‍රියාවලිය දිහා නිකන් සරල දැනුවත් භාවයක් තියාගන්න. අතපය ඇතුළ වාගේ ශරීර ඇතුළාන්තේ ටික ටික රිලැක්ස් කරන්න. තව ප්‍රෝග්‍රෙසිව් රිලැක්සේෂන් ටෙක්නික් තියෙනවා අපිට ශරීරය රිලැක්ස් කරන්න පුළුවන්. මම ඒක ප්‍රෝග්‍රෙසිව් රිලැක්සේෂන් ටෙක්නික් එකක ඕනනම් පොඩි හිප්නෝതെරපි ඔඩියෝ ක්ලිප් එකක් මම ඔයාලට දාලා තියන්නම්. අවශ්‍ය කට්ටියට ඩවුන්ලෝඩ් කරන් යූස් කරන්න පුළුවන්. ඉතින් මේක කරද්දි ගොඩක් වෙලාවට ඔයාගේ ශරීරය ගොඩාක් රිලැක්ස් වෙන්න ගන්නවා. ගොඩාක් නිදිබර ගතියකුත් දැනේ. ඉතින් ඒ නිසා ඒක නිදා ගන්න කලින් වගේ ඒක ඒ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් විදිහට ඕනනම් ඔයාලා ඒක පාවිච්චි කරන්න. නැත්තම් හොඳම දේ හොඳ හුස්මක් අරගෙන හුස්මට අවධානය දෙන්න. හුස්මට අවධානය එක මුලින්ම අපහසු නම් ඔයා ශරීරයේ යම් යම් කොටස් වලට අවධානය දෙමින් ඒවා සැහැල්ලු කරන්න. උදාහරණයකට මනසින් හොඳට S2 වහගෙන ඉස්මුදුන සැහැල්ලු කරන්න. නලල සැහැල්ලු කරන්න. මේ විදිහට දෙපතුල දක්වාම තියෙන ශරීරාංග ටිකෙන් ටික මනසින් අවධානය දෙන්නින් සැහැල්ලු කරන්න. මනසින් අවධානය දෙද්දී වාට තේරෙනවා. වා මේ ඇස් තද කරන් වහන් ඉන්නවා නම් වාට තේරෙනවා රිලැක්ස් කරගන්න පුළුවන් කියන එක. තව රිලැක්ස් වෙන්න පුළුවන් කියන එක. වා මේ මේවා තද කරන්න ආතතියකින් නම් තියන් ඉන්න වාට තේරෙනවා ඒවා රිලැක්ස් කරන්න පුළුවන් කියන එක. අන්න ඒ විදිහට හැම තැනක්ම අවධානය දෙමින් රිලැක්ස් කරන්න. හැම තැනක්ම අවධානය දෙමින් යටිපතුල දක්වාම රිලැක්ස් කරන්න බලන්න කොච්චර
චර සැහැල්ලුවක් වාගේ ශරීරයට දැනෙයිද සම්පූර්ණ මේ මොහොතට එන්න වැඩ රාජකාරී දවසේ තියෙන ඔක්කොම ටිකකට පැත්තක තියන්න මේ මෙමරි එකට රීෆ්‍රෙෂ් වෙන්න දෙන්න ශරීරයට හැම සෛලකටම රීෆ්‍රෙෂ් වෙන්න දෙන්න ආගේ මනසට රීෆ්‍රෙෂ් වෙන්න දෙන්න ඒ සහනය ටිකක් අත්විඳින්න අපි මැෂින් නෙමෙයි මිනිස්සු කියන්නේ මැෂින් එකක් නෙමෙයි ඔයාලා මැෂින් එකක් වගේ කොච්චර වැඩ කරත් ආතතියක් දන්නම නැතුව ලොකු ලෙඩ රෝග ගණනාවක් ඔයාලට ඔය ඉෂ්ට කරගන්න ඕන අරමුණවත් සමහරට ඉෂ්ට කරගන්න බැරි වෙනවා මේ රිලැක්ස් වීම තමයි ඔයාලට ඇත්තටම අරමුණක් ඉෂ්ට කරගන්න උනත් උදව් වෙන්නේ ඔයා රීෆ්‍රෙෂ් වෙන්නේ ඔයාගේ එනර්ජි එක ඔයාගාවට ගෙනත් දෙන්නේ සරලව පොඩ්ඩක් ඔක්කොම වැඩ නවත්තලා නිකන් ඉන්න පොඩි වෙලා පුළුවන් නම් මේ වීඩියෝ එක බලල ඉවරලා හරි මේ වැඩ රාජකාරිවලම දඟලන නැතුව කොහෙ දුවන්නද මේ රයිට් ඒ අරමුණ ඉවරුනහම තව අරමුණක් එනවා ඒක ඉවරුනහම තව එකක් එනවා රයිට් මේ මොහොතේ තියෙන සුන්දරත්වය අත්විඳින්න පටන් ගන්නද අනාගතේ එන්නේත් කවදා හරි මේ වර්තමානයේ විදියට මේ වර්තමානයේ උප්පරිම ජීවත් වෙන හොඳ ප්‍රමෝදෙන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් වුණොත් අනාගතය කියන්නේ වාතාවරණයට වරි වෙන දෙයක් නෙමෙයි. වා ඒකත් හොඳට ගත කරන මොකද ඒක එන්නේ මේ දැන් රයිට්. අනාගතය කියන්නේ හැමතිස්සෙම මේ දැන් උදාවීම රයිට්. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ මොහොතේ හොඳින් ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ මොහොතේ හොඳ පූර්ණ අවධානයෙන් ජීවත් වෙන්න. පූර්ණ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ආතතියකින් තොරව ජීවත් වෙන්න. හරි සරලයි. පොඩි වෙලාවක් හරි. මේක ප්‍රැක්ටිස් කරන්න මේ සැහැල්ලුව ඔයාගේ ජීවිතේ වැඩ රාජකාරී අතරක් තියෙන ඔයාට තේරෙයි. ප්‍රැක්ටිස් නොකර මේක නිකන් වචන ටිකක් විතරයි. අපිට ඕන තරම් දාර්ශනික වචන කියවන්න පුළුවන්. අපිට ආගම් වලින් අරන් වචන කියවන්න පුළුවන්. දර්ශන වේද පාඩම් කරන්න පුළුවන්. හැබැයි මේකක්වත් ඇප්ලයි කරගත්තේ නැත්නම් නිකම්ම නිකන් Tamanට දැනුමක් විතරයි. බුදුන් වහන්සේ ඇවිල්ලා සත්‍ය ගැන කිව්වත්, ජේසුස් වහන්සේ ඇවිල්ලා කිව්වත්, නබිතුමා ඇවිල්ලා කිව්වත් රයිට්. මේ ශාස්ත්‍රවරු කවුරු ඇවිල්ලා සත්‍ය ගැන ඔයාට කිව්වත් අහන් ඉන්න වාට එක වචන ටිකක් විතරයි. අහන්නම් වාලේ කරන්නම් වාලේ දෙයක් කරන්න එපා. Tamanටම ඇප්ලයි වුණොත් විතරයි නේද ඒක Tamanට සත්‍යක් වෙන්නේ. රයිට්. අද මේ ලෝකෙ වෙලා තින්නේ හැමදේම අහන්නම් වාලේ කරන්නම් වාලේ කරන දේවල් වෙලා. අර මම පළවෙනි කතාව කිව්වහම අද ආගමට වෙලා තින්නේ මොකද්ද? අද ජාතියට වෙලා තින්නේ මොකද්ද? මිනිස්සුන්ට වෙලා තින්නේ මොකක්ද කියලා නිකමට හිතලා බලන්න. ගොඩාක් දේවල් අපි සිරිත් විදිහට ඔහේ කරන්නේ. රයිට්. Tamanට අපිට අද පෙලක් දේවල් ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම. හැබැයි අර පරණ පුරුද්දට කරගෙන යනවා. ගොඩාක් අපිට අද ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැති පරණ පුරුද්දට කරගෙන යන දේවල් ඔයාගේ ජීවිතේ කොච්චර තියනවද කියලා ඩෙන්ටිෆයි කරන්න පටන් ගන්න. ප්‍රශ්න කරන්න, තමා තුළින් ප්‍රශ්න කරන්න, ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි මම මේක තවත් කරන්නේ? මොකද්ද? රයිට්. හොයන්න පටන් ගන්න. ඇත්තම ප්‍රයෝජනවත් නම් කරන එක වෙනත්. හැබැයි කිසිම අවබෝධයක් නැතුව වහල් වෙලා ඔහේ පරණ සිරිතකට දෙයක් කරන්න ඕනේ නැහැ. මේ සද අවබෝධ කරගන්න පටන් ගන්න. මුලින්ම ඔයා එක ටිකක් තනි වෙන්න, රිලැක්ස් එකක් දෙන්න. මේ ඔක්කොම රිලැක්ස් වෙන්න දෙන්න. මේ රිලැක්ස් වීමේ සහනය අත්විඳින්න පටන් ගන්න. අන්න බලන්න මේ බාහිරේ මත පදනම් නොවිච්ච ඇතුළාන්තයේ කොච්චර සහනයක් Taman තුල තියෙනවද? මේක එන්න එන්න වර්ධනය වෙන්න පටන් ගනි. මේ දිහා බලන් ඉන්න, මේ බලන් ඉන්නවා කියන එක එච්චර ප්‍රබල දෙයක්. වාල්ට සාවරල වචනයක් වෙයි මේක. හැබැයි නිකන් කරලා බලන්න පුළුවන් නම් එන්න මේක වර්ධනය වෙයි රයිට්. ඉතින් අර එක පාට වාල්ට අපහසු නම් පුළුවන් උත්සාහයක් ගන්න. ඕනනම් අද විනාඩියක් සැහැල්ලුවෙන් ඉන්න. එට විනාඩි දෙකකට ගෙනියන්න, මේක විනාඩි පහකට ගෙනියන්න රයිට්. මේක පුරුදු වෙනවා. ඕනම වැඩක් කලබලකාරී නැතුව කරන්න පුළුවන් මට්ටමටම වාර්තුල ප්‍රැක්ටිස් එක හැදෙනවා. ඔයා කරොත්. ඉතින් මේක ඔයාගේ අතේ තියෙන්නේ. කාටවත් බෑ ඔයාගේ ගුරුවරයා වෙන්න. ඔයාගේ නායකයා වෙන්න රයිට්. ඔයා කාවත් ෆලෝ කරන්න එපා. කාවත් වහල් භාවයකින් ෆලෝ කරන්න එපා. ඔයා ඔයාගේ ප්‍රායෝගිකත්වය යගේ කරන්න රයිට්. ඔයා ඔයා තුළට හැරිලා බලන්න. ඔයාම රිලැක්ස් වෙලා බලන්න ඔයාට තියෙන සහනේ රයිට්. අන්න ඒ වගේ ඔයා තුළින් මේක ඇප්ලයි කරගන්න. ඔයා ඔයාව උපමාවට අරන් ජීවත් වෙන්න රයිට්. ඉතින් අන්න ඒ නිසා පොඩ්ඩක් සැහැල්ලු වෙලා බලන්න. මේ සතිය ටිකක් සැහැල්ලු වෙලා බලන්න රයිට්. මේ සැහැල්ලුව අපේ ජීවිතේට ලොකු ආශ්චර්යක් අරගෙන එනවා. ටිකක් සැහැල්ලු වෙන්න. ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.